ਸੋ ਦਾ ਸਭ ਤੇ ਉੱਠਿਆ ਆ ਮੈਂ ਇੱਕ ਹੋਰ ਨਾਲ ਚੂਟਿਆ ਲੋਟਿਕ ਹੁੰਦੇ ਨਿੰਨਾ ਨੇ ਨਾ ਨਿੰਨਾ ਦੇ ਟੀ ਚਾਲੂ ਪਾੜ ਨਾ ਕਰਾਂਗੇ ਤਿੰਨ ਚੂਟਿਆ ਲੋ ਅੰਤ ਇਦਾ ਵਗੇ ਮਾਤਾ ਦਾ ਪੀ ਅਕਰ ਕੋਚ ਅੱਗੇ ਇਹ ਵਗੇ ਅਦ ਅਕਰ ਬੋਲੀ ਕਵਿਆ ਕੀਰ ਦੇਣ ਆਸਾਇਨ ਚੂਟਿਆ ਲੋ ਕਵਿ ਵਲਟ ਅਕਰ ਕਵਿਆ ਮਨ ਹਦਾਗਤ ਚੂਟਿਆ ਲੋ ਮੇ ਵਗੇ ਅਕਰ ਯਾਲੋ ਟਿਕਕ ਮੱਲ ਲਗਹਲਾ ඉතින් ඔයාලා අම්මිලාට කියලා ලස්සන අකුරු යාලුවෝ ටිකක් මේ වගේ යාලුවෝ ගන්න. ඒ වගේම මම කියලා දෙන කව්‍ය පාඩම් කරගත්ත චූටි යාලුවන්ට අකුරු යාලුවෝ ටික ලේසියෙන්ම මතක හිටිනවා. හොඳට යාලුවෝ. එහෙනම් මම කියලා පෙන්වන්න ද චූටි යාලුවන්ට කවිය. ඔන්න ජහර ගන්න චූටි යාලුවෝ. මේ මොකද්ද පුතේ අකුරු ඉස්සලාම අපි අකුරු පරාගම මොකද්ද කියලා? මේ ආ මොකද්ද පුතේ? ආ අයන්න කියලා කියන්නේ එපා පැටියෝ මේක ආ මොකද්ද ආ එහෙනම් ඔන්න මං කවිය කියනවා අහගන්න ආ අම්මගේ ආදරයයි ආ අම්මගේ ආදරයයි සසඳ මෙන් එහි නැහි සඳ මෙන් එහි නැහි ආ අක්කා මගේ නපුරුයි සසරදම් නිතර කරයි සසරදම් නිතර කරයි මම මේක ගහනවා මේ දෙක දැන් ලස්සනට පේනවා නේද මේ අකුරු දෙකම චූටි යාළුවන්ට ඕන් එහෙනම් ටීචායිත් කියනවා ඒ කවියම පුඩි ගබහා කියමු යාළුවෝ බලන්න එහෙනම් අපටන් ගමු ආ අම්මා ආදරේ සසඳ මෙන් එහි නැහි ආ අක්කා මගේ නපුරුයි සසරදම් නිතර කරයි යාළුවන්ට පාඩම් නේද එහෙනම් ඔන්න තව අකුරු යාළුවෝ දෙන්නේ කඳුන්වා දෙන්නයි මම හදන්නේ හොඳද යාළුවෝ එහෙනම් බලන්නකෝ මේ යාළුවෝ දෙන්න කවුද කියලා මෙතන තියෙනවා ක මොකද්ද මේ අකුර ක නේද යාළුවෝ තව අකුරක් තියෙනවා ටීචර් ගාව තව අකුරු යාළුවෙක් ඉන්නවා එයා ව කවුද ව ඔන්න එහෙනම් අහගන්න චූටි යාළුවෝ ඒකිනුත් මං කවියක් හදුවා ඔයාලට හිතද ආ මේක මොකද්ද චූටි යාළුවෝ ක ආ එහෙනම් කවිය කියමුද අපි ක පරවිල හරි තිත්තයි ක පරවිල හරි තිත්තයි ව වම්බටු දම් පාටයි ව වම්බටු දම් පාටයි ක කපුටා කළුම කළුයි ක කපුටා කළුම කළුයි ව ව වටක්ක ඇඟට ගුණයි ව වටක්ක ඇඟට ගුණයි එහෙනම් චූටි යාළුවෝ මේකත් ගහනවා මම මෙතන ඔයාලට බලා ගන්න හොඳද එහෙනම් අපි දැන් ආයෙ කියමුද ඒකෙන් ආයෙත් කවිය ක කරවිල හරි තිත්තයි ක කරවිල හරි තිත්තයි වා වම් බටු දම් පාටයි වා වම් බටු දම් පාටයි ක කපුටා කළුම කළුයි ක කපුටා කළුම කළුයි ව වටක්ක ඇඟට ගුණයි ව වටක්ක ඇඟට ගුණයි චූටි යාළුවෝ ඒ කවියත් මතක තියාගන්න පුළුවන් නේද අකුරු දෙකක් ඔන්න චූටි යාළුවන්ට එතනු
මතක හිටිනවා. එහෙනම් අපි යාළුවෝ දෙන්න පැත්තකින් තියලා තව යාළුවෝ දෙන්නේ අඳුන්ලා දෙන්නයි දැන් ටීචර් ආයෙත් හදන්නේ. මේ මොකද්ද යාළුවෝ? මේක ප. මොකද්ද? ප. මොන අකුරුද චූටි යාළුවෝ? ප. එතකොට මේක මේ න. කවුද මෙයා? න. දැන් දන්නව නේද? එහෙනම් ඒකෙනුත් මං කවියක් කියලා දෙන්නද? ඕනනම් එහෙනම් අහගන්න බලන්න. පපනවෙන් හිස පීරයි, පපනවෙන් හිස පීරයි, නනරියා හුහඬ දෙයි, නනරියා හුහඬ දෙයි, නනමය හරි නපුරුයි, නනමය හරි නපුරුයි. චුටියලෝ ඔන්න එහෙනම් එකත් ඔයාලට මම පේන්නේ මේකේ ගහනවා. අහගන්න. ප පනවෙන් හිස පීරයි, ප පනවෙන් හිස පීරයි, න නරියා හුහඬ දෙයි, න නරියා හුහඬ දෙයි, ප පනුවා බිම දිගයයි, ප පනුවා බිම දිගයයි, න නවය හරි නපුරුයි, න නවය හරි නපුරුයි. චුටියලෝ එහෙනම් කවිතක පාඩම් කරගත්ත හැකි නේද? වීඩියෝ එක බලලා ඔයාලට කරන්න චූටි ඇක්ටිවිටි එකක් මම හදාගෙන යාවේ. හොඳද යාළුවෝ? මේ බලන්නකෝ. මෙතන තියෙන්නේ මොකද්ද කියලා චූටි යාළුවන්ට පේනවද? මෙතන තියෙනවා නේද කුරුළු කූඩුවක්? ඈ ඔන්න කුරුළු අම්මා උදේින්නම් බලන් ඉන්නවා. කුරුළු කූඩේ මොනක් චූටි යාළුවෝ තියෙන්නේ? බිත්තර වගේයක් නේද? බිත්තර. ඒ බිත්තර ඇතුළේ ඉන්නේ කවුද? අකුරු යාළුවෝ ටිකක් දැන් මම මේ කියලා දීපු අකුරු යාළුවෝ ටික ඉන්නවා මේ බිත්තර ඇතුලේ. අම්මලාට කියලා මේ වගේ අකුරු ටිකක් ඇඳගෙන පුතාලාට පුළුවන් කුරුළු කූඩු අඳින්න. එහෙම නේද? කුරුළු කූඩුවක් ඇඳලා ඒක ඇතුලේ බිත්තර පුතාලාට අඳින්න පුළුවන්. හැබැයි අකුරු අඳින්න බෑනේ චූටි යාළුවන්ට තාම. ඒ හින්දා අම්මලාට කියන්න අකුරු ටික ඇතුලේ ලියලා දෙන්න කියලා. ඒකල්ලා මේ වගේ ලස්සනට පාට කරලා මට එවන්න ඕන හොඳට චුටි යාළුවෝ. එහෙනම් චුටි යාළුවෝ අද මම ඔයාලට කියන දීපු දේවල් මතකයි නේද? කවිය පාඩම් කරගන්න ඕන. එහෙනම් ඔයාලා සතුටින් ඉන්න ඕන. පෙරපාසල් පටන් ගන්නක ටිචකින් එන්න. බයි බයි.